හරි හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා අපි ක්ලාස් එක පටන් ගමු එහෙනම් මේ විදිහ ඔයගොල්ලෝ Photoshop ඕපන් කරගෙන ඊළඟ වගේම ඇප් එකකින් වැඩ කරන කට්ටිය ඇප් එක ඕපන් කරගෙන කියන්නේ ඉන්ටර්නෙට් එකේ ඔන්ලයින් වර්ෂන් එක වැඩ කරන කට්ටිය ඔන්ලයින් ෆ්‍රීඩ් ඔන්ලයින් ටූල් එක ඕපන් කරගෙන ඇති හරි එතකොට ඊට අමතරව අද ලෙක්චර් එකට අවශ්‍ය ෆොටෝස් ටිකක් ඔයගොල්ලෝ WhatsApp වලට දාලා තියෙනවා ඒ ටිකත් ඩවුන්ලෝඩ් කරගන්න දැන් කලින් ඒ කියන්නේ මේ හයිවින්ද සහ හයයි අටවෙනිදා හරි හය සහ අටවෙනිදා කියන يعني ඊයේ සහ බදාදා දිනේදී group වලට දාපු ෆොටෝස් ටිකමයි තියෙන්නේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න මම ඔයගොල්ලන්ගේ ලේසිය සඳහා වුණ නැවත ආයක report කරන්නම් ඒ images ටික හැමෝම ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්නකෝ
හරි ඔයාලා මෙන්න මේ ෆොටෝස් දෙක හරි එතන ඉමේජස් ටික ඩවුන්ලෝඩ් කරගත්තා නම් ප්‍රධාන ෆොටෝස් දෙකක් ඇති මේ වගේ පොඩි මේ orange මේ දොඩම් තියෙන ෆොටෝ එකක් ඇති ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන විදිහට orange කියලා නම ඇත්තේ හරි ෆොටෝ එකේ නම ආ orange කියන එක නම් සමහරවිට ඔයගොල්ලන්ට වැටෙන එක නැති වෙයි WhatsApp වලින් ඩවුන්ලෝඩ් කරන හින්දා ආ මේ වගේ දොඩම් ගෙඩි වගේක් තියෙන ෆොටෝ එකකුයි ඊළඟට මේ වගේ කූඩයක් තියෙන හරි පොඩි වේවල් කූඩයක් තියෙන ෆොටෝ එකක් ඇති මේ ෆොටෝස් දෙක ඔයාලා ඕපන් කරගන්න හරි එතන මම කියා දෙන්න යන්නේ මෙන්න මේ වගේ දෙයක් ඔයාලගේ මෙන්න මේ කූඩේ ඇතුලේ දැන් මේ දොඩම් ගෙඩි ටික දිනවනේ මේ දොඩම් ගෙඩි ටික මේ කූඩේ ඇතුලේ තියෙන විදිහට හරි මේ දොඩම් ගෙඩි ටික මේ කූඩේ ඇතුලේ තියෙන විදිහට පෙන්වන්න තමයි අපි යන්නේ හරි එතකොට ඒ වගේ ප්‍රැක්ටිකල් එකක් කරන්න යන්නේ අපි ඒ සඳහා කැන්වස් එකත් ඕපන් කරගමු ඔයාලා මේ ෆොටෝ දෙක ඕපන් කරගන්නවත් සමගම කැන්වස් එකක් ඕපන් කරගන්න 1600 1300 හරි අපි සාමාන්‍ය වෙනදා ඕපන් කරගත්ත කැන්වස් එක 1600ක් පළල විද්දක 1600ක් පික්සල් වෙන උස 1300ක් පික්සල් වෙන රෙසලූෂන් එක 72ක් සහ කලර් මෝඩ් එක RGB බෑග්ග්‍රවුන්ඩ් කන්ටෙන්ට් එක වයිට් හරි මෙන්න මේ සෙටින්ග්ස් ටික තියෙන විදිහට ඔයගොල්ලෝ කැන්වස් එකක් ඕපන් කරගන්න. මෙතන අර ෆොටෝස් දෙකයි කැන්වස් එකයි ඕපන් කරගන්න තියෙන්නේ.
හරි එහෙනම් ඔයාලා canvas එක open කරගෙන ඇති හරි මේ විදිහට canvas එක තියෙනවා open කරගත්ත ඊළඟට මේ net එක තියෙනවා හරි හරි දැන් මෙයාව අපි වෙන් කරගෙන මේ මෙතන මේ කොට දාමි කියලා මොකද මේ කූඩේ යන්නේ තියෙන්නේ මේ කූඩේ අපේ ෆොටෝ එකට ගන්න ඕනේ එහෙනම් මොකද කරන්න පුළුවා අපිට සිලෙක්ෂන් ටූල් එකක් අරගෙන සිලෙක්ෂන් එකක් දාන්න පුළුවන් හරිනේ අපිට සිලෙක්ෂන් ටූල් ඉතින් කිහිපයක් තියෙනවා එකක් තමයි මැග්නටික් ලැසෝ ටූල් එක පාවිච්චි කරලා සිලෙක්ෂන් එකක් දාන්න පුළුවන් එහෙම නැත්නම් ඕගොල්ලන්ට ක්වික් සිලෙක්ෂන් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන් හරිනේ මැග්නටික් ලැසෝ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් ක්වික් සිලෙක්ෂන් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන් බලමු අපි ක්වික් සිලෙක්ෂන් ටූල් එකෙන් පුළුවන්ද කියලා හැම විටම බෑ නමුත් ක්වික් සිලෙක්ෂන් ටූල් එකෙන් පුළුවන් නම් අපි ඒක ඕකේ ක්වික් සිලෙක්ෂන් ටූල් එකේ තේරුවා තෝරලා මෙහෙම අපි මෙතන මේ ඇඩ් සිලෙක්ෂන් කියන එකට ගියා හෝ නැත්නම් මේ පළවෙනි ක්ලික් කළත් හරි හරි එතකොට මේ බ්‍රෂ් සයිස් එකක් හදාගත්තා හරි ගොඩාක් ලොක් කරගන්න එපා සාමාන්‍ය විදිහට බ්‍රෂ් සයිස් එක ඒ කියන්නේ ඔයාලා බ්‍රෂ් සයිස් එක මෙතනින් හදන්න පුළුවන් නේ ඔප්ෂන් බාර් එකට ගිහිල්ලා සයිස් කියන එකෙන් බ්‍රෂ් සයිස් එක හදා ගන්න පුළුවන් නැත්නම් බොක්ස් බ්‍රැකට්. එතන ඔයගොල්ලෝ ඇප් එකේ වැඩ කරන කටියට මෙතනින් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ෆොටෝෂොප් වලට කරන කටියට ඔයගොල්ලෝ ඕපනින් බොක්ස් බ්‍රැකට්, ක්ලෝසින් බොක්ස් බ්‍රැකට් වලින් තමයි බ්‍රෂ් සයිස් හදන්න කියලා දන්නවා. ඉතින් මේ සීරුව මෙහෙම මෙන්න මේ කෝඩේ වටා ඇඳගෙන ගියා. හරිනේ මෙහෙම ඇඳගෙන යද්දි එයා සිලෙක්ෂන් එක මොකද වෙන්නේ? නිවැරදිව දාගන්න. මේ බලන්න. मैग्नेटिक लेसर टूल कैमरा මේ වයින් කරන්න පුළුවන් මොකද්ද රූල් එක අපිට ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් අපි යනවා මොකේද ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එකට මොකද්ද ටූල් එක ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් මේ ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එකට ගිහිල්ලා ඉමින් සිරෝ මේ වටේ අඳින්න තියෙනවා මේක ක්ලික් කළා නම් එක්ක මේ ස්පොට් හීලින් බ්‍රෂ් ටූල් එක හරහා අපිට අයින් කරගන්න පුළුවන් ඒවා. දැන් මේ පොඩි පොඩි ඒවා තියෙනවා අයින් කරගන්න පුළුවන් මෙහෙම ඩ්‍රැග් කළා නම් මේ ගැලපෙන් ඩ්‍රැග් කරන බස් සයිස් හදාගෙන පොඩි කරගෙන නැත්තම් මේ විකෘති වෙයි. හරි. ඉතින් මේක මෙහෙමයි. ක්‍රමේ දැනගන්න. දැන් ක්‍රමේ දැනගත්තා නම් ඒක ඉතින් නිදහසේ කරන්න ඕන වැඩක්. ඔක්කොම අයින් කරන්න අවශ්‍ය නැහැ. ක්‍රමේ දැනගන්න තමයි මම මේ ෆොටෝ යම්ම තෝරගත්තේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නේද ඔයගොල්ලන්ට? දැන් මේ ඉරි ඉරි පේනවනේ මේකේ මේ ලයින්ස්. ඒවා ඉතින් හිමින් සිරුව ඔයගොල්ලන්ට අයින් කරගන්න වෙනවා ඉතින්. මේ මෙහෙම ක්ලික් කරලා ක්ලික් කරන් ගියනම් මේ ලයින්ස් දෙකේ මොකද වෙන්නේ? කෙලින් මේවා රිමූව් වෙලා යනවා. ස්පොට් හීලින් එකෙන් ගොඩක් අර බැලන්ස් කරලා කරන්න. නැත්නම් විකෘතිම් වෙන්න පුළුවන් පොඩ්ඩක් බලලා අවබෝධයෙන් ක්ලික් කරගෙන යන්නයි තියෙන්නේ. Excuse me sir. ඔකෙන්ද? මම මට ඔකේ අර දඩම් ගිට තියෙන මේ එක ගන්න බෑ නේ මේ ආ ගන්න බෑ කියන්නේ ෆොටෝ එක ඕපන් වෙන්නේ නැද්ද දුව ඕපන් වෙන්නේ නැහැ අනිත් ෆොටෝ එක නෝ මේ අනිත පුළුවන් අනිත් මේක පුළුවන් නේද ඔව් ඒ කියන්නේ මේක ඕපන් වුනේ නැහැ කියලා කියන්නේ වාගේ ඩවුන්ලෝඩ්
චුට්ට තව මේ ඩවුන්ලෝඩ් කරගත්ත බැරි වෙච්ච අය ඉන්නවනම් කියන්න වෙන පොදු ප්‍රශ්නයක්ද කියලා බලන්න. ඒ කියන්නේ මේ දොඩංගෙඩි සීන රූපය ඩවුන්ලෝඩ් කරගත්ත බැරි දඩු කියන්නේ ඩවුන්ලෝඩ් කරන්න බැරි වුණා ඉන්නවනම් වෙනම ඩවුන්ලෝඩ් කරලා මේ ෆොටෝෂොප් වලට ඕපන් කරන්න බැරි වුණා ඉන්නවනම් एक व्हाट्सएप पर ही डाउनलोड करेंगे ना फोटोशॉप पर तो ओपन कराने वैरु ना इन्होंने क्या नाम नहीं बनाया नहीं दो वाया पुट्टा कहाँ है मैं ये फोटो एक डाउनलोड करने वाले डाउनलोड एक बार क्या डाउनलोड करा दी बार से आपको ना जानने वाया आये डाउनलोड कर लो ओपन कर लो बाहर ना तो ये मत करा सर मैं अरे काइंग कर आये ते नहीं ये रहेगा क्या ना मैं ये मुका देने रहेगा और मम्मी सूम वाले चैट बॉक्स से तो हम लोग गाने बोलो आंधे बोलो सर माँ सूम वाले चैट बॉक्स से गाना को फोटो देखे एक ही मोटा करना माँ ने गाने बैलून दाय किया ना को हाँ सर මේ කිවටි කරන්න ඔයාලා
හරි එහෙනම් ඔයාලා මේ දක්වා ඉවර කරගෙන ඇති. එතකොට මොකද්ද අපි ඉස්සෙල්ලාම කළේ? පළවෙනිම කළේ මේ කූඩය. හානේ. මේ කූඩේ සහිත රූපය අපි අදාළ ෆොටෝ එකෙන් කපාගෙන ඒ කියන්නේ මැග්නටික් ලැසෝ ටූල් එක පාවිච්චි කරලා හෝ ක්වික් සිලෙක්ෂන් ටූල් එකෙන් සිලෙක්ට් කරලා මූ ටූල් එක පාවිච්චි කරලා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කළා අපේ කැන්වස් එක. ඊළඟට මොකද්ද කළේ? මෙන්න මේ දොඩංගිලි ටිකක් සිලෙක්ට් කරගත්තා. ඒකට මැග්නටික් ලැසෝ එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ක්වික් සිලෙක්ෂන් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කළා. හරි. ඊට පස්සේ කන්ට්‍රෝල් එකයි T එකයි නැත්නම් එඩිට් ප්‍රී ට්‍රාන්ස්ෆෝම් ගිහිල්ලා සයිස් කරගත්ත එක තමයි කළේ. හරි. දැන් මේකෙදි දැන් මේ මෙහෙම තිබ්බට හරියන්නේ නැහැ නේද? දැන් කූඩේ ඇතුලේ දිනවා වගේ තාත්විකව පේනවද? නැහැ නේ. දැන් මේ දොඩංගේ ටික කූඩේ ඇතුලේ තියෙන විදියට අපිට පේන්නන්න ඕනේ. එහෙනම් ඊළඟට මේකේ අනවශ්‍ය කොටස් ටික ඉරේස් කරගන්නයි තියෙන්නේ. ඒක අපි කරන්න තියෙන්නේ වින්ඩෝ වලට ගිහිල්ලා ලේයර්ස් වලින්. හානි. වින්ඩෝ ලේයර්ස් ගිහිල්ලා ලේ පැලට් එකම ඕපන් කරගත්තා. හානි. වින්ඩෝ ලේයර්ස් ගිහිල්ලා ලේ පැලට් එක ඕපන් කරගත්තා. වින්ඩෝ ලේයර්ස් ගිහිල්ලා ලේ පැලට් එක ඕපන් කරගෙන මෙතන මේ දොඩංගෙඩි තියෙන ලේ එක සිලෙක්ට් කරලා කියන්නේ ක්ලික් කරලා හරි ඔපැසිටි එක කියන්නේ විනිද පේන බව. දැන් අපි දන්නවනේ ඔපැසිටි කියන්නේ මොකද්ද කියලා. විනිද පේන හදන්න පුළුවන්. මේ විනිද පේන බව අපි කියන්නේ ඔපැසිටි එක අඩු කරනවා. විනිද පේන විදිහට ඔපැසිටි එක අඩු කරනවා. හරි. ඒක ඔපැසිටි එක අඩු කළාම ඕගොල්ලන් ඇයි ඔපැසිටි එක අඩු කරන්න දන්නවද? උතර පහළ තියෙන මේ වේවල් කූඩේ පේනවා. උතර මේ වේවල් කූඩේ ඇතුලේ තියෙන උන් ටික හැර ඉතුරු ටික ඉරේස් කරලා දාන්න පුළුවන්. ඒකයි. හරි. දැන් මේ කෝඩේ ඇතුලේ අපිට තියෙන්න ඕනේ කොහොමද මේ? මේ ඔයගොල්ලන්ට පෙන්නුවොත් මේ වන් කෝඩේ මෙන්න මේ කොටස. හරි. කෝඩේද මෙන්න මේ edge එකෙන් තියෙන්නේ. මෙන්න මේ වාන් දින edge එක පිටින් තියෙන ටික ඉරේස් කරගන්න ඕනේ. කියන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ ටික ඉරේස් කරගන්න. ඒත් මේ ටික ගන්න පෙන්න ඕනේ නේද තමා මේ මොකද අපි කළේ opacity එක අඩු කළේ. විනිද වෙන විදිහට හදුවේ නැත්නම් අපිට මෙතනයි ගන්න හරි තැන කියලා කියලා ඩිලීට් කරන්න බෑනේ. ඒ කියන්නේ ඩිලීට් කරන්න නෙමෙයි, ඉරේස් කරන්න බෑනේ. හරි, දැන් අපි ඉරේස් කරাইয়া.
එතකොට මේකේ දැන් ඉරේසර් ටූල් එක පාවිච්චි කරලා ඉදිරි ඉරේස් කරගත්තා. හරි ඔයගොල්ලෝ පැහැදිලිනේ. ඉරේසර් ටූල් එක ගත්තා. ඉරේසර් ටූල් එකෙන් අපිට ඉරේස් කරගන්න පුළුවන්. ඉතින් කරපු ටික මතකයිනේ. නැවත ඕනනම් පෙන්නනවා නම් මොකද කරන්න කිව්වේ? දවස මේකින් ගන්නම්. ඒතර ඔයගොල්ලෝ අර ඔපෑසිටි එක අඩු කරගත්තට පස්සේ හරි ඔපෑසිටි එක අඩු කරගත්තට පස්සේ මේ අනවශ්‍ය කොටස් ටික ඉරේස් කරන්න ඕන නම් ඔපෑසිටි එක අඩු කරගන්න කියලා කිව්වේ. ඔපෑසිටි එක අඩු කරලා ඉරේස් ටූල් එක අරගෙන ඉරේස් ටූල් එකෙන් හාඩ්නස් එක වැඩි ප්‍රශ්යත් තෝරගෙන බ්‍රෂ් සයිස් එක හදාගෙන මොකද කරන්න කිව්වේ? මේ කොටස් ටික ඉරේස් කරගෙන යන්න කියලා කිව්වේ. ඒතර මේ කියන්නේ මේක zoom කරගන්න පුළුවන්. zoom කරලා ඔයාලගේ හැ ස්පේස් බාර් එක පාවිච්චි කරලා හෑන්ඩ් ටූල් එකත් යන්නේ එහා මෙහා කරන්න. ස්පේස් zoom කළාට පස්සේ ස්පේස් බාර් එක එහා මෙහා කළා හැකියි. ඒතර මේ ඉදිරි ඉරේස් කරගෙන යන්න කියලා කිව්වේ. ඒතර ගානට ඉරේස් කරන් ගියාට පස්සේ ඔයාලට අවසන් වශයෙන් මේ ඉදිරියට එනවා. අනිවාර්යයෙන්ම බාන්න මේ දොඩම් තියන ලේ එක සිලෙක්ට්ලා තියෙන කියලා නැත්නම් අනිත් එක ඉරේස් වෙයි. මේ දේ ඉරේස් කරා යන්නේ. හරි. ඉරේස් කරලා ඔපැසිටි එකයි වැඩි කරගන්න තියෙන්නේ. ක්‍රමයේ තේරෙනවනේ. හරි. ඔයාලා ගැති ෆිනිෂ් කරන්න ඕක ඉවර කරන්න.
හරි මේ දවස්වල ඉවර ඇති කියලා මම හිතනවා ඔයගොල්ලන්ට වෙලාව දුන්න ඇති ඊළඟට මෙහෙමයි අපිට ඕන මේ බෑග්ග්‍රවුන්ඩ් එකට ග්‍රේඩියන්ට් එකක් දාලා ඉතින් ලස්සන කරගන්න දේවල් කරන්න පුළුවන් මේකේ ලේයර් පැලට් එකට ගිහිල්ලා ලේයර් පැලට් එකට ගිහිල්ලා බෑග්ග්‍රවුන්ඩ් හරි ලේයර් පැලට් එකට යන්න බෑග්ග්‍රවුන්ඩ් කියන අවස්ථාව තෝරන්න ඒ කියන්නේ ලේයර් එක ඊට පස්සේ ඔයගොල්ලෝ ග්‍රේඩියන්ට් ටූල් එකට ගිහිල්ලා කැමති ග්‍රේඩියන්ට් එකක් හදාගෙන හරි නැත්නම් තියෙන ග්‍රේඩියන්ට් එකක් හරි දාන්න පුළුවන් මම මේ ග්‍රේඩියන්ට් එක දාන්නම්කෝ කැමලි කහයි ගැලපෙන හින්දා මේ දි දාන්න බෑ මේක ඉතින් ග්‍රේඩියන්ට් එකේ ත්වර්ග තේරුවා කියන්නේ ග්‍රේඩියල් ටයිප් එකෙන් යනවාද ग्रेडियल टाइपिंग ग्रेडियंट एक करते हैं हमने तो लीनियर दो उन्हें कब तोड़ गाने पुलो मेजर ग्रेडियंट या कापी तो दान पुलो बैकग्राउंड में ग्रेडियंट या दान पुलो और ना करा मैं पहाड़ माकर में ऐसे आप कुछ दिन विद्या ढादा गाने पुलो आगे दिन दें लोग कोटे रूपन ऐसे ही ना इकांगरे दादुन रूप या तीन बतो कोलन ढादा गाने पुलो मांगी जाने में रूप योगल ने हुआ नहीं एक इंगामु दैंड भाषण अपने मेरे रूप ऐसी नो मैक पॉलीगंडल ऐसो है ना पॉलीगंडल ऐसो टूल लेकर गिर ला पॉलीगंडल ऐसो गया मैं कौन सिलेक्ट कर गया था ये लोग कोड के लिए पेन नहीं आती ना एंगल के बिना सीन था कावने देंडो हम निकालते हैं ना पुलों හරි ඔයාලේ ප්‍රැක්ටිකල් එක කරලා ඉවරයි නම් සේව් කරගන්න අපි මේ වගේ තවත් එකක් කරලා බලමු හරි ඒ සඳහා ඔයාලා දැන් මේක සේව් කරගෙන ඕගොල්ලෝ ඉන්න ඉස්සෙල්ලාම ෆයිල් සේව් ඇස් ගිහිල්ලා ෆොටෝ එකක් ඉදලා සේව් කරන්න කොහොමද සේව් ඇස් ටයිප් එකේ JPG හරි ෆයිල් සේව් ඇස් කියලා ගිහිල්ලා සේව් ඇස් ටයිප් එකේ JPG කියලා දීලා ඕගොල්ලන්ට ෆොටෝ එකක් ඉදලා සේව් කරගන්න පුළුවන් නැවත එඩිට් කරන්න ඕන නම් PSD का किधर सेव करेगा ना वाला डे क्या होती है नमक तेल अनिवार्य नहीं था खाली इंतिब नमक इनसे विला रिप्लेस हुई का ही अलग नमक देना है मिटम अन හරි ඊළඟට ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිකල් එක ඉවරලා මෙන්න මේ net එකයි net ball එකයි තියෙන රූප දෙකක් ඔයගොල්ලන් දීලා ඇති. ඒක ඩවුන්ලෝඩ් කරගන්නකෝ.
හරි දැන් මේ ෆොටෝ එක දෙක ඕපන් කරගෙන ඇති දැන් මෙහෙම දෙයක් අපිට කරන්න තියෙන්නේ මේ බෝලය net ball එකක් තියෙනවානේ මේ net ball එක මෙන්න මේ basket මේ ball net එක ඇතුළට දාන්න තියෙන්නේ basket net ball එකක් තියෙනවා නැත්නම් net ball කියලා හිතන්නකෝ මෙන්න මේ net ball net එකට මේ ඇතුළේ තියෙන විදිහට තමයි හදන්න යන්නේ ඒක කරන්නේ කොහොමද කියන එක බලමු අනික තමයි දැන් මේ net ball එක වань මේ net ball එකේ පොඩි නමක් තියෙනවානේ මේක ඔන්න අයින් කරගන්න ඕනේ net ball size 5 කියලා නමක් ඇවිල්ලා තියෙනවානේ මේක අයින් කරගන්න මොකද කරන්නේ ඉස්සෙල්ලාම ඔන්න spot healing brush tool එකට යන්න. මොකද කරන්නේ? spot healing brush tool එකට ගියා. spot healing brush tool එකට ගිහිල්ලා මේක උඩ මෙහෙම drag කරන් ගියා නම් මෙයා මේක remove කරනවා. එතන net ball කෙනෙකුට මම ට්‍රැක් කරන් ගියන රිමූව වෙනවා size වල ට්‍රැක් කළා අනේ major remove කරගත්තා spot healing brush tool එකෙන් මෙයා major remove කරගෙන ඊළඟට මේ ball එක select කරගන්නයි ඕනේ ඒක ලේසියෙන් කරන්න පුළුවන් ඇයි background එක සුදු පාට තියෙන්නේ background එක සුදු පාට හින්දා එකවරම select කරගන්න පුළුවන් කාගෙන්ද magic wand tool එකෙන් අනේ magic wand tool එකට ගිහිල්ලා සුදු පාට කොටස select කළා අනේ මැජික් වන් ටූල් එකට ගියා සුදු බාර් කොටස සිලෙක්ට් කළා. ඒතර සුදු බාර් කොටස සිලෙක්ට්ලා හරියන්නේ නැහැ. දැන් අපිට බෝල් එනේ ඕනේ. එන ඉන්වර්ස් කරන්න. සිලෙක්ට් වලට ගිහිල්ලා ඉන්වර්ස්. අනේ සුදු බාර් කොටස තේරුවා. සිලෙක්ට් ඉන්වර්ස් කියලා ගිහිල්ලා මොකද කරන්නේ? සිලෙක්ට් ඉන්වර්ස් කියලා ගිය ගමන් මේ බෝලේ සිලෙක්ට් වෙනවා. හරි. ඊට පස්සේ මෝ ටූල් එකෙන් ඩ්‍රැග් ඇන් ඩ්‍රොප් කරගන්න. මේකේ වැඩිපුර මේ කොටස සිලෙක්ට්ලා ආවොත් ඒක ඉඩ්‍රස් කරලා දාමු. මම මේක සයිස් කරගන්නවා එඩිට් ප්‍රී ට්‍රාන්ස්ෆෝම් වලට ගිහිල්ලා සයිස් කරගන්න. මේ ලොගෝ එකත් ඇවිල්ලා තියෙනවානේ. ඒක ඉරේස් කරගමු. ඉරේස් ටූල් එකට ගිහිල්ලා ඉරේස් ටූල් එකේ සයිස් එක වැඩි කරගෙන කෙනෙමි ඉරේස් කරලා දැම්මයි නේද? යා ඉරේස් කරලා දැම්. හරි. දැන් මේ දේ net ball සිලෙක්ට්ලා තියෙනවා. හරි මේක canvas එකක් උඩට අරගෙන කරන්නත් ඕන පුළුවන්. මම මේක උඩම කරන්නම්. හරි අවශ්‍ය නම් වෙන කැන්වස් එකකට අරගෙන රූප ඒ කියන්නේ net එකත් වෙන කැන්වස් එකකට අරගෙන බෝලේ තියෙන කැන්වස් එක කරන්න පුළුවන් මම මේක උඩම දින විදිහට කරා දැන් මේ විදිහට බෝලේ තියාගත්තා දැන් මේක අර ඉරේස් කරන කතාව හරියන්නේ නැහැ බෝලේ වන් ටිකක් එමෙ ඒ කියන්නේ මේ ගන්න දින විදිහට සයිස් කරගන්න net ball එක දැන් එන්න කීක බෙස් කරා මේව තියාගන්න කිව් ඉස්සල්ලාම මේ දක්වා හදාගන්නකෝ ඔයාලා හරි මම හිතනවා මේ දක්වා ඉවර ඇති කියලා ඊළඟට දැන් මෙන්න මේ දෙයක් කරන්න තියෙනවා මම ලේ පැලට් එක කොහොමද ඕපන් කරගන්න එක අත්‍යවශ්‍යයි හානේ Windows Windows layers කියා ලේ පැලට් එක ඕපන් කරා මෙන්නේ background layer කියන්නේ net එක තියෙන්නේ background layer එකේ තමයි net එක තියෙන්නේ ඒක lock වෙලා තියෙන නිසා මම මේ lock එක අයින් කරගන්නවා හානේ ඒ ලොක් එකයි බෙග් ලකුණක් තියෙනවා ඒක ක්ලික් කරලා ලොක් එක අයින් කරගත්තා. දැන් මෙන්න මේ ලේ එකේම කොපියක් අපිට ගන්න ඕනේ. හරි. ලේ පැලට් එකට ගිහිල්ලා මේ ලේ එක අරගෙන يعني මෙයාව සිලෙක්ට් ක්ලික් කරලා ලේයර් ඩුප්ලිකේට් ලේ නැත්නම් කන්ට්‍රෝල් ජේ. හරි. පාත් එක මොකද්ද? මේ ලේ එක ක්ලික් කළා ලේයර් මෙනු එකට ගිහිල්ලා ඩුප්ලිකේට් ලේ. නැත්නම් ෂෝට්කට් එක කන්ට්‍රෝල් ජේ. හරි. ඔන්න ලේ එකක් ගත්තා. දැන් මේ දිහා ලේස් දෙකක් තියෙනවා. ඒතර මොකද වෙනවා කරන්න ඕනේ? මෙන්න මේ බෝලේ මැදි කරලා මේ ගත ලේක උඩට දාගන්න ඕනේ. මෙහෙම ක්ලික් කරලා උඩ දා දින්න. මෙමෙ මවුස් එක වම් පැත්ත වාරනේ ප්‍රෙස් කරගත්තා මෙහෙම උඩට ඇද්දා. ඒතර මොකද වෙන්නේ? මේ net එක උඩට ගියා. තව ඒ net එකේම කොපියක් පහල දිනවා මැදට ආවා මේ බෝලේ. හරි. දැන් මේ මොකද කරලා තියෙන්නේ? එකම ලේයර්ස් දෙකක් මැදට අර බෝලේ අරන් තියෙන්නේ. හරි. මේ විදිහට ගත්තා. පැහැදිලිනේ. දැන් පොඩි දෙයක් කරගන්න ඕනේ. මොකක්ද දන්නවද? උඩ තියෙන ලේ එක ක්ලික් කරනවා. හානි. උඩ තියෙන ලේ එක මේ කොපියක් අරගෙන ලේයර් ඩුප්ලිකේට් ලේ කියලා කියලා කොපියක් අරගෙන ඒක උඩ අරගෙන ඒ ලේ එකේ ඔපැසිටි එක අඩු කරන්න. ඔපැසිටි එක 50% විතර දාගත්තා. එතකොට මොකද යනවා වෙන්නේ? අර බෝලේ පේන්න ගන්නවා.
පැහැදිලිද? ඔපැසිටි එක අඩු කරපුවාම බෝලේ පේන්න ගන්නවා. හැබැයි අපි සිරෙට්ලා තියෙන මොකද්ද? මේ සිරෙට්ලා තියෙන බෝලේ තියෙන ලේ එක නෙමෙයි. අන්න net එක තියෙන ලේ එක තමයි සිරෙට්ලා තියෙන්නේ. හැබැයි එයාගේ ඔපැසිටි එක අඩු කරපුවාම අපේ බෝලේ කොහොමද පේනවා? හරි. මේ වන් මිනිත් net ball එක පේනවනේ මෙතන. හරි. දැන් මේ දක්වා කරන්නකො. ටග් ගාලා වැඩි කරගන්න. විනාඩියක් දෙකක් දෙන්න ටග් ගාලා ඔය දක්වා කරන්න. කොපියක් ගත්තා ලේ එකේ ඩුප්ලිකේට් ලේ එක ගිලා උට ගත්තා ඔපැසිටි කඩු කරගත්තා. හරි මේ දක්වා ඉවර ඇතිනකොට
ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න එහෙම දෙයක්. දැන් ඇත්තටම මේ බෝලේ පේන්නේ මේ ලේකේ ඔපැසිටි එක අඩු කරමින් ඉඳනනේ. ඇත්තටම බෝලේ පේන්න නම් මොකද කරන්නේ? මේ සුදු පාට ටික අපි අයින් කරලා දාන්න ඕනේ. ඔන්න බලන්න කරන ටික පැහැදිලිවත් තේරුම් ගන්න. ඒ කියන්නේ පහළ තියෙනවා ඇත්තටම අපේ net එක. උඩින් net එකක් තියෙනවා. හැබැයි මේ බෝලේ මැදට දාලා මෙන්න මේ net එකේ සුදු පාට කොටස ඉවත් කරනවා. net එක විතරක් ඉතුරු වෙන්න සුදු පාට කොටස් ටික erase කරා යනවා. එහෙනම් උඩම තියෙන layer එක click කළා. හරි. පැහැදිලි. උඩම තියෙන layer click කරලා magic wand tool එකට යන්න. මොකද කරන්නේ? magic wand tool එක. මොකද කරන්න ඕනේ? මැජික් වන් ටූල් එකට ගියා සුදු පාට ප්‍රදේශය තියෙනවා හරි දැන් අර බෝලේ net ball එක පෙවුනට එක හිතන්න එපා මේ සීට්ලා තියෙන්නේ මොකද්ද උඩ තියෙන net එකනේ ඉතින් මේ බෝලේට හානියක් වෙන්නේ නැහැ තියෙන. ඒ කියන්නේ බෝලේ තියෙන ලේයර් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ වන් මේ සුදු පාට ප්‍රදේශය තෝරලා delete key එක press කරන්න. හරි delete key එක press කරන්න. එතකොට delete key එක press කරා මොකද වෙනවා වෙන්නේ? මේ සුදු පාට ප්‍රදේශය delete වෙලා යනවා. හරි. එතකොට ඊළඟට මේ බලන්න දැන් මැජික් වන් ටූල් එකෙන් මොකද කරන්න ඕනේ? මේ වන් මෙයාව සිලෙක්ට් කරගත්තා. මේ මෙතන මේ net එකේ මේ ඇතුලේ තියෙන සුදු පාට කොටස තේරුවා delete key එක press කළා. ඉතින් මේකින් එක එක එකක් කළා delete key එක press කර යන ගියාම කරදරයිනේ. ඒත් ඔයාලට කරන්න පුළුවන් කම්පියුටරේ වැඩ කරන කට්ටිය shift key එක press කරා මෙහෙම click කර යන්න. කම්පියුටරේ වැඩ කරන කට්ටිය keyboard එකේ shift key එක press කරගෙන magic wand tool එක අරන්. හරි. shift key එක press කරගත්තා magic wand tool එක අරන් මෙහෙම click කර යන්න. टूल के बड़े करने का टीम ऐड सिलेक्शन वाले दाग है मैजिक कौन टूल लेकर आ गये ना था ना मैजिक कौन टूल लेके तो वरना दिए मैंने मेरी देवनी अवस्था में उड़ा ऑप्शन बाय के देवनी अवस्था तो वरना मैंने मेरे ऐड सिलेक्शन तो वरना नहीं तो ना मैं वो क्लिक करांगी या दें डिलीट किए बेस करा टिकाक सिलेक्ट कर डिलीट किए बेस कर ये लग रहा है पाल है आई मुद्र बाला गाने में सिलेक्ट करने को बोलो बेन वाणी एडी की तरह इंक करने මේ මේ net එකේ මේ උඩ දින කව එක අයින් කරන්න එපා. දැක්කද මේ පල්ලේ හැටි කියන්නේ. මෙන්න මේ net එකට දාලා සුදු පාට කොටස් ටික select කරා යන්නේ කියන්නේ. අවසාන ඉත් කළා හැකි. පල්ලේ හැම ටිකනම් අත්‍යවශ්‍ය නේ. one by one click කරා යන්නේ. වැරදිලා අනිත් කොටස් සිලෙක්ට් කරනවා අන්ඩු කරගන්න. දැන් මේ මේවා සිලෙක්ට් කරන්නේ zoom කරගන්න මේ කොට. තේරෙනවද මේ පොඩි මේවා සිලෙක්ට් කරන්නේ. මේ දින මේවා සිලෙක්ට් කරන්න හොඳට zoom කරගන්න. නැත්නම් ඔයගලන්ට වැරදි අනවශ්‍ය කියන අවශ්‍යවත් delete වෙයි ඒක. හොඳටම zoom කරගන්න මේ කොටස් සිලෙක්ට් කරන්න. දැන් මේ බෝලේ පේන කොටසලා දාලා ටික ඔක්කොම සිලෙක්ට් කරලා delete කියේ press කරන්න. ඩෝල්ටා සිලෙක්ට් වුණ තැන් එක තියෙනවනේ පොඩි පොඩි ඒවා. මේ ඒවා zoom කරගෙන සිලෙක්ට් කරා යන්න. එහෙනම් සෙට් කරන් ගිහලා රීඩ් කේ වෙස් කරගන්න. වැරද්දක් වුණොත් අන්ඩු කරන්න ඕල් කන්ට්‍රෝල් ඕල් රීසෙට්. කන්ට්‍රෝල් ඕල් රීසෙට් වලින් අන්ඩු කරන්න. වැඩිපුර අනවශ්‍ය කොටස සිලෙක්ට් කරනොත් ඒවලෙ. අනවශ්‍ය කොටස සිලෙක්ට් කරනොත් කන්ට්‍රෝල් ඕල් රීසෙට් වලින් අන්ඩු කරගන්න. ඔන්ලයින් ටූල් එකේ වැඩ කරන කට්ටිය එඩිට් වලට ගිහලා අන්ඩු කරන්න. එඩිට් අන්ඩු. හරි දැක්ක. මේ දේ ඔක්කොම රීඩ් කරගන්න. ඒ කියන්නේ මේ net එකට අදාළ කොටස් ටික රීඩ් කරගන්න. ඔසි රීඩ් ලාත් ඇති ඔයගොල්ලන්ට පේනවා දැන්. හොයා ගන්න පුළුවන් එකකින්. හරි මේ දක්වා ඉවර කරන්න. හරි මේ දක්වා ඔයගොල්ලෝ ඉවර ඇති. හරි වෙලා ඇතිනවා ටික වැඩිපුර දුන්නේ අර ඔයගොල්ලෝ ෆෝන් වලින් වැඩ කරන කට්ටිය ටික මේ වේගින් වැඩ කරන අමාරු හින්දා. දැන් මෙහෙමයි. දැන් ඊළඟට දැන් මේක තව ඉවර නැහැ. මොකද ගන්න ඕනේ? මේ සිලෙක්ට් වෙච්ච ටික ඩිසිලෙක්ට් කරගන්න. සිලෙක්ට් ඩිසිලෙක්ට්. හරි. සිලෙක්ට් මෙනු එකට ගියා. ඩිසිලෙක්ට් ගියා. ඊළඟට ඔපැසිටි එක නැවත 100%ක් දාන්න.
අන්න මේ ලේයර් එකේ ඔපැසිටි එක වැඩි කරන්න. අන්න මේ ලේයර් එකේ ඔපැසිටි එක වැඩි කරන්න. පේනවද නේද? දැන් ඔපැසිටි එක වැඩි කළාම ඕගොල්ලන්ට පේනවා. මේ බලන්න. ඔපැසිටි එක වැඩි කළා. හරි. ඔපැසිටි එක වැඩි කළාම ඔයාලට පේනවා දැන් අර බෝලේ net එක ඇතුලේ තියෙනවා වගේ පේනවා. හරි. මේ net එක ඇතුලේ තියෙන විදිහට බෝලය පේනවා. හැබැයි ඒක අවාසියක් තියෙනවා. මොකද්ද? මේ ඇත්තටම බෝලය net එක ඇතුලේ තියෙන විදිහ නෙමෙයි පේන්නේ. එළි තියෙනවා වගේ පේන්නේ. يعني net එක ඇතුලේ තියෙන විදිහ නෙමෙයි පේන්නේ බෝලේ එළියෙන් තියෙනවා වගේ. ඒකට පොඩි දෙයක් කරන්න තියෙනවා. මේ මෙන්න මේ කොටස් ටික erase කරගත්තා නම් හරි. Eraser tool එක ගන්න. හරි. දැන් eraser tool එක ගන්න අනිවාර්යෙන් layer 0 කියලා දැන් layer 0 කියලා මගේ තියෙන්නේ. ඔයාලගේ මුඩම තියෙන layer එක. හරි. net එකේ තියෙන පස්සේ ගත්ත මේ layer එක select කරලා තියෙන්න ඕනේ. opacity එක 100%ක් දාලා ඉවර වෙලා මේ layer එක click කරලා ඔයාලගේ eraser tool එක අරගෙන මෙන්න මේ කොටස් ටික erase කරයි යන්න. මේ mean 0. මේ බෝලේට අදාළ කොටස් වටේ විතරයි ගානට zoom කරගන්න අවශ්‍ය නම් එතකොට මොකද වෙන්නේ? ඔයාලට එක ගානට ඒ කියන්නේ හරියටම වරදින් නැතුව select කරගන්න පුළුවන්. zoom කරගන්න. හරි. ඉරේස රූල් එක අරගෙන අනික ඉරේස රූල් එක ගන්නදී ඔපැසිටි මේ ඔපැසිටි මේ sorry hardness එක වැඩි එකක් ගන්න. hardness එක 100ක් තියෙන මේ වගේ ඉරේස රූල් එකක් අර මේ බ්‍රෂ් එකක් තියෙන ඉරේස රූල් එක අරගෙන මෙදි ඉරේස් කරගන්න. දැන් මෙතන එහෙම ගානට ඉමින් ඉරේස් කරගෙන යන්න. මේක වුණා ආය ඔපැසිටි පොඩ්ඩක් අඩු කරගන්න අර බෝලේ පේන විදියට. හානි. ඔපැසිටි එක අඩු කරගන්න ඕන නම් ටිකක් මේක සිලෙක්ට් කරලා බලන්න ප්‍රශ්නයක් එනවා නම් මේ. ඔපැසිටි එක අඩු කරගෙන ගානේ බෝලේ ගාන විතර සිලෙක්ට් කරගත්ත හැකියි. බ්‍රෂ් සයිස් අඩු වැඩි කරමින් සිලෙක්ට් කරන්න සියුම් සයිස් ඉරේස් කරද්දී සියුම්ම සිලෙක්ට් කරන්න සයිස් එක අඩු කරා. නැත්තර විකෘති වෙයි. ඒ කියන්නේ තාත්වික නැතුව යනවනේ බෝල. ඒ කියන්නේ ගාන මේ ඉරේස් උනේ නැත්තම්. මේ ඉරේස් කරගන්න. දැන් මේ මෙන්න මේ net එකේ මේ කොටස තෝන්නේ පැදිලි දැක්කද මේටික රේස් කරලා ඉවරලා ඔපැසිටි එක නැතුව වැඩි කරගන්න. දැන් ඕගලන්ට පේනවා මොකද්ද අර බෝලේ මේ net එක ඇතුලේ තියෙන විදියට. පේනවා නේද? මොකද හදා ගන්න පුළුවන්. හරි වැඩි කරන්න බං ඩක් ගන්න. හරි මම හිතනවා මේ ප්‍රැක්ටිකල් එක ඉවර ඇති කියලා. ඒත් ඔයගොල්ලන් තේරෙනවානේ. ඒත් මම එක සමාන ප්‍රැක්ටිකල් දෙයක් කලේ පොඩ්ඩක් වෙනස් ඉරි දෙයකට. ඉතින් මේ කියපු දේ ටික මේ කියපු දේවල් පාවිච්චි කරලා තව දේවල් ඔයගොල්ලෝ කරලා බලන්න ගන්න. ඊට පස්සේ එතකොට මේ වගේ දේවල් කරලා බලන්න. එතකොට ඔයගොල්ලන් තේරෙයි. ඒ කියන්නේ පොඩ්ඩක් හිතන්න වෙනව. කරද්දී හිතන්න වෙනවා. හරි. කොහොමද මේ දේ වෙන්න ඕනේ? මේ කොහොමද කියන එක තීරණය කරලා මේ වගේ දේවල් කරලා බලන්න. හරි. හරි එහෙනම් එකත් අවශ්‍ය විදිහට ඔයගොල්ලෝ සේව් කරගන්න. ඊළඟට තව පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා ඒක විනාඩි 5ක් විතර යන එකක් කරලා ඉන්ට්‍රෝල් එක දෙන්නම්. ඔයාලට ෆොටෝ එකක් දුන්නානේ. මෙන්න මේ ෆොටෝ එක ඕපන් කරගන්න. මොකද්ද ෆොටෝ එක? මෙන්න මේ. මෙන්න මේ ෆොටෝ එක. හරි. ඔයාලා බලනවා මෙන්න මේ ෆොටෝ එක මම ඔයගලන්ට ඉස්සෙල්ලා ඩවුන්ලෝඩ් කරගන්න කියලා දුන්නා. एक ओपन कर
හරි මේ ෆොටෝ එක ඕපන් කරගෙන ඔයාලට මම කලිනුත් මේ කියා දීපු දෙයක් කියා දෙන්න යන්නේ ඒක නිකන් මතක් කරලා පින්නෝ විතරයි. දැන් අපි මොන යම් හෝ රූපයක් ගත්තා නම් ඕන ඉමේජ් එකක් ගත්තාම ඒ ඉමේජ් එකම හරි නැත්නම් ඒ ඉමේජ් එකේ තෝරගත්ත කොටසක හරි වර්ණය වෙනස් කරන්න පුළුවන්. හරි මොකද කරන්න පුළුවන්? මොන යම් හෝ ඉමේජ් එකක් අරගෙන ඉමේජ් එකේ තෝරාගත්ත කොටසක හෝ සම්පූර්ණ ඉමේජ් එකේ වර්ණය වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා පාවිච්චි කරනවා ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් හියු ඇන්ඩ් සැටුරේෂන් කියන ඔප්ෂන් එක. ඒක පාවිච්චි කරන හැටි බලමු. දැන් ඉස්සෙල්ලාම කරන්න තියෙන මොකද්ද? ඒ සඳහා මෙන්න මේ දැන් මම කරන්න යන්නේ මේ ළමයේ මේ පොඩි පුතෙක් ඉන්නවනේ යාගේ මෙන්න මේ ජර්සි එකේ කලර් එක වෙනස් කරන්න යන්නේ. හරි. මේ ජර්සි එකේ කලර් එක වෙනස් කරන්න යන්නේ. එහෙනම් මෙයාගේ ජර්සි එක ඉස්සෙල්ලාම අපි සිලෙක්ට් කරගන්න ඕනේ. හරි. අපි දන්න සිලෙක්ෂන් ටූල් එකක් පාවිච්චි කරලා මෙයාගේ ජර්සි එක සිලෙක්ට් කරගන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? මම මැග්නටික් ලැසෝ ටූල් එකට යනවා. ඒ සඳහා වඩාත්ම ගැළපෙන ටූල් එක මොකද්ද? මැග්නටික් ලැසෝ ටූල්. මැග්නටික් ලැසෝ ටූල් එකකින් එක තැනක් මෙහෙම ක්ලික් කරලා ඉමේන් සීරුව මොකද වෙන්නේ? ජර්සි එක සිලෙක්ට් කරා යන්නේ. දැන් මැග්නටික් ලැසෝ ටූල් එක ගාලා ඉවරයිනේ ඔයගොල්ලන්. මතකයිනේ? මෙයා භාවිතේ ඉමේන් සීරුව සිලෙක්ට් කරා යන්න වේගෙන් සිලෙක්ට් කරගෙන ගියාම මොකද වෙනවා වෙන්නේ? අර වලට මේ නිවැරදි සෙට් කරගන්න අමාරු වෙනවා. අයිය ඒ යන ස්පීඩ් එකට වර්ණ හඳුන ගන්න බෑ. හරි හිමීම් කරන්න ඕනේ කොට. භවනාවක් වගේ වැඩක් ඉතින්. හිමීම් සීරුව මේ එක. එයාගේ ජර්සි එකට අදාළ කොටස විතරක් මේව සෙට් කරන්න. එවන් හිමි සිලෙක්ට් කරා යන්න වැරදුනොත් බෑක් ස්පේස් නේ. ඒ කියන්නේ සිලෙක්ෂන් සෙට් කරද්දි මොකද වෙන්නේ? මේක කියාදුනනේ. එළියට ගියොත් වැරදිලා මොකද වෙන්නේ? බෑක් ස්පේස් ප්‍රෙස් කරන්න. බෑක් ස්පේස් කී එක ප්‍රෙස් කරගෙන මවුස් එක ආපස්සට ගද්දි මොකද වෙන්නේ? ආයෙ මුලට නතර එතනින් පොඩා සංකීර්ණ නැති මොකද එකපාරක් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරන්න එපා. දැන් මේ මෙහෙ වැරදුනා කියලා හිතන්නකෝ. බෑක් ස්පේස් එකේ මෙහෙම ආපස්සට ගන්න. කේනවනේ ආපස්සට අරගෙන ඒ සංකීර්ණ නැති නැතිනවනේ එකපාරක් ක්ලික් කරන්න. ත්‍රයා ඩග් ගාලා එතනින් වර්ණය හඳුන ගන්න. डबल क्लिक करो क्लोज වෙනවා ඉතින් බොහොම පරිස්සමෙන් මේ ටූල් එකෙන් සිලෙක්ට් කරලා යන්න මෙයාගේ සංකීර්ණ දැන් වල එක බාරක් දෙපාරක් කියන අදාළ දැන් ක්ලික් කළාට ප්‍රශ්නයක් නැහැ. සුදු පාට නැත්නම් එතන හොයාගන්න බැරුව යනවනේ. තේරුණාද? මේ බලන්න මේ ආකාරයෙන් ඉවරදිව ජර්සි එක සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. එහෙනම් මේ ජර්සි එක සිලෙක්ට් කරලා මොකද කරන්න තියෙන්නේ? පාත් එක තමයි ජර්සි එක සිලෙක්ට් කරලා ඉවරනට පස්සේ ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් හියු ඇන්ඩ් සැටියුරේෂන්. පාත්ේ මත තියාගන්න මොකද? ඉමේජ් ගියා, ඇඩ්ජස්ට්මන්ට් ගියා, හියු ඇන්ඩ් සැටියුරේෂන් යනවා. ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් හියු ඇන්ඩ් සැටියුරේෂන් ගියාම ඔයගලන්ට පේනවා මේ වගේ අර හියු ඇන්ඩ් සැටියුරේෂන් ඩයලොග් බොක්ස් එක එනවා. මේක හියු කියන එකෙන් මේ හියු වලින් ඩ්‍රැග් කරද්දී ඔයගලන්ට පේනවා ජර්සි එකේ පාට වෙනස් වෙනවා. ඉතින් කැමති පාටක් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. දැක්කද? මේ විදිහට පාට වෙනස් කරන්න පුළුවන්. තේරුණේ? මේ පාට වෙනස් කරලා ඊට පස්සේ මේ පොඩක් තද කරන්න ඕන. කියන්නේ පාට මිනට සැටියුරේෂන් එක කියන්නේ ඩාර්ක් කරන්න ඕන නම් සැටියුරේෂන් එක වැඩි කරන්න. සැටියුරේෂන් එක වැඩි කරද්දී ඩාර්ක් වෙනවා. ගොඩාක් වැඩි කරන්න එපා. වර්ණයේ තීව්‍රතාවය වැඩි වෙන්නේ. එතකොට මේකද වෙන්නේ? සැටියුරේෂන් එක වැඩි කරන්න නේද? ආලෝකවත් බව අදන්න පුළුවන් ලයිට්නස් වලින්. ඒකත් බැලන්ස් කරලා කරන්න මේ ලයිට්නස් වලින් ආලෝකවත් බව ඇති වෙනවා. හරි. මේව තෝරලා ඕකේ කළා නම් හරි. ඊට පස්සේ ඔයගලන්ට ඕන නම්
සිලෙක්ට් ඩීසිලෙක්ට් ගිහිල්ලා සිලෙක්ට් ඩීසිලෙක්ට් ගිහිල්ලා මේක ඩීසිලෙක්ට් කරගෙන මේ පොඩි දරුවගේ මොකද්ද මේ සපත්තුවත් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒකට වෙන පාඩ තුනක් නැහැ. ෂූ එක ගත්තා. මේව සිලෙක්ට් කරගෙන යන්න මැජික් අවසර මැජික් කොන්නේ මොකද්ද මේ මැග්නටික් ලැසෝ ටූල් එකෙන්. මැග්නටික් ලැසෝ ටූල් එකෙන් සිලෙක්ට් කරන් ගියාම මේ ඉල් පාඩ කොටස සිලෙක්ට් කරනවා. මොකද ඒ කලයකට ගැලපෙන්න දාන්න ඕන නම් හරි මේ විදිහට අක්කන් සිලෙක්ට් කරගත්තා මැග්නටික් ලැසෝ ටූල් එකෙන් පොඩි වෙනසක් තිබ්බොත් ඕන නම් ක්වික් සිලෙක්ෂන් ටූල් එකෙන් හදා ගන්න පුළුවන්. හරි ක්වික් සිලෙක්ට් දැන් තව ඇඩ්වේ මෙවන් ඇඩ්වෙන් ඕනේව සිලෙක්ට් කරලා නැත්තම් මේ විදිහට මෙවන් ඇඩ්වෙන්න කොටස් ඇඩ්වෙන් ඕනේව සිලෙක්ට් කරලා නැත්තම් ඔයාලට යන්න තියෙන කොහෙදද ආයි ක්වික් සිලෙක්ෂන් ටූල් එකට ගිහිල්ලා දන ලකුණ ක්ලික් කරන්න. දන ලකුණ ක්ලික් කරලා බ්‍රෂ් සයිස් එක පොඩියට හදාගෙන මෙහෙම සියුම්ම සිලෙක්ට් කරගත්තා යකින් ඊට පස්සේ ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් හියු ඇන්ඩ් සැටියුරේෂන් ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් හියු ඇන්ඩ් සැටියුරේෂන් ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් හියු ඇන්ඩ් සැටියුරේෂන් කියලා සූ එකේ කාල එක ගැලපෙන පාරකට දුන්නේ නැහැ දැක්කද මේ විදිහට ඉවර කර ගන්න පුළුවන් බලමු තිබ්බ විදිය මේ වාන ෆොටෝස් දෙක මේ තමයි අපි తీන ෆොටෝ එක මේ තමයි දැන් අපි හදපු ෆොටෝ එක හරි මේ දිරින් දැන් මයි කලයකම අවශ්‍ය නැහැ ඔයගොල්ලෝ කැමති කලයකක් දාන්න එනවා විතර මේ නිර්මාණය කරන්න පුළුවන් හරි ඔයාලා එහෙනම් පස්සේ දින ළමයෙන් අහන්න ඔයගොල්ලෝ මේක කරන්න කරලා ඉවර වෙලා ඉන්ටෝල් එකක් ගන්න එතකොට අපි එහෙම වුණොත් මේ කාණ විනාඩි 5ක් ගියොත් 9 කාලට නැවත හමු වෙමු හරි ඔයාලා ඉන්ටෝල් එක අරගෙන එන්න 9 කාලට හරි මේ වැටිකලේ කරන්න කරලා ඉවර වෙලා මේක සේව් ඇස් කරගන්න නැත්නම් ඔයගොල්ලෝ ඔරිජිනල් ෆොටෝ එක උඩම සේව් වෙයි. සේව් ඇස් කරගන්න. හරි ෆයිල් සේව් ඇස් කියලා කිව්ලා. සේව් ඇස් කරලා වෙන නමකින් සේව් කරගන්න. එහෙනම් ওই විදිහට ඔයගොල්ලන්ට වෙනස්කම් කරගන්න හැකියාව තියෙනවා. හරි. එහෙනම් ඉන්ටෝල් එකක් ගන්න ඒ අතරම. හරි කට්ටියම ඇවිල්ලා ඇති නේද? අපි එනවා ඊළඟ කොටස කතා කරමු. ඊළඟට අපිට කතා කරන්න තියෙන මේ ඉමේජ් වල ඇඩ්ජස්ට්මන්ට් සම්බන්ධව. හරි. ඒ සඳහා මම ෆොටෝ එකක් ඕපන් කරගන්නම්. ඔයාලට එවුව ෆොටෝ වලින් මේක ගමු අපි. හරි. මම මේ ෆොටෝ එක ඕපන් කරගන්නම්. හරි ඔයාලා මේ ෆොටෝ එක පේනවනේ එතකොට අපිට යම් ඉමේජ් එකක් ගත්තට පස්සේ හරි ඉමේජ් එකක ආලෝකමත්භාවය වැඩි කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් හරි ඉමේජ් එකක් ගත්තාම මේ කියන්නේ ඉමේජ් එකේ තියෙන වර්ණ මොකද වෙන්නේ ඩාර්ක් කරන්න ටිකක් අඳුරු කරන්න පුළුවන් එහෙම නැත්නම් ලයිට් කරන්න පුළුවන් හරි ඒ සඳහා භාවිත කරනවා මේ කලර් බැලන්සින් මෙතඩ්ස් වල ලෙවල් කියන අවස්ථාව හරි එතකොට මේ ඉමේජ් එකක කලර් බැලන්ස් කරන්න තියෙන ඔප්ෂන් ටික තියෙන්නේ කොහෙද? ඉමේජ් එකක් ගත්තාම ඉමේජ් එකේ කලර් බැලන්ස් කරන්න තියෙන ඔප්ෂන් ටික තියෙන්නේ ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් වල මෙන්න මේ මෙනු එකේ තියෙන දේවල්. හරි. ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් ගියාම ඔයගොල්ලන්ට පේනවනේ සබ් මෙනු එක. මෙනුවේ සබ් මෙනු එකේ තියෙන දේවල් වලින් තමයි රූපයක කලර් බැලන්ස් කරන්න. ඒ කියන්නේ වර්ණ වෙනස් කිරීම කරන්න. එතකොට ඒකේ පළවෙනි දේ තමයි අපිට ඉගෙන ගන්න තියෙන ලෙවල්ස් ගැන. හරි. මේ ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් ලෙවල්ස් ගියා මොකද වෙන්නේ ඉමේජ් එකක වර්ණ يعني ආලෝකමත්භාවය වැඩි නම් ඒක අඳුරු කරන්න පුළුවන් අඳුර වැඩි නම් ආලෝකමත් කරන්න පුළුවන් අය බලමු ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් ලෙවල්ස් වලට ගියාම
ඕගොල්ලන්ට මෙතන අවස්ථා දෙකක් තියෙනවා මීට කලින් මම මේක මතක් කරලා තියෙනවා මේ බලන්න මෙතන එක නෝඩ් එකක් තියෙනවා වම් අත පැත්තේ දකුණු අත පැත්තේ තව නෝඩ් එකක් තියෙනවා හරි දැන් මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන රයිට් සයිඩ් එකේ තියෙන නෝඩ් එක නැත්නම් හෑන්ඩල් එකක් නේ තියෙන්නේ මෙන්න මේ හෑන්ඩල් එකෙන් ඩ්‍රැග් කරාම මොකද වෙන්නේ ඕගොල්ලන්ට පේනවා ඉමේජ් එක මොකද වෙන්නේ ලයිට් වෙනවා හරි මේ දින වල ලයිට් වෙනවා අඳුරු රූපයක් නම් මොකද වෙන්නේ ඒක ආලෝකමත් වෙනවා හරි දැන් ආලෝකමත් රූපයක් නම් අඳුරු කරන් ටිකක් හાર્ඩ් කලර්ස් ටිකක් ගන්න මොකද කරන්නේ මේ වම් අත පැත්තේ තියෙන මේ නෝඩ් එක නැත්තම් මේ හෑන්ඩල් එක ඩ්‍රැග් කරන්න ඕගොල්ලන්ට පේනවා මේ විදිහට අඳුරු තේරෙනව නේද ගොඩක් මැද්දොත් මෙහෙම විකුරුසිලා යනවා අනිත් පැත්තත් තියෙනවා තමයි ලයිට් ලාම යනවා ඒක ඕගොල්ලන්ට ගැලපෙන විදිහට ඉමේජ් එක කලර් බැලන්ස් කරගන්න පුළුවන් ලෙවල්ස් වලින් හරි කරලා බලන්න ඔචින් මන් තව ඉමේජ් එකක් ඕන නම් පින්නන්න ඕගොල්ලෝ කැමති ඉමේජ් ඔයගොල්ලෝ තියෙනව නම් බලන්න මෙහෙම ප්‍රශ්නයක් නැහැ මේ ඉමේජ් එක වෙන්න ඕනේ ඔයගොල්ලෝ කම්පියුටර් එකේ තියෙන ඉමේජ් එකක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ හරි මම මේ ඉමේජ් එක නියම් ගන්නම්කෝ හරි කලින් මේ ඉමේජ් එක ඔයගොල්ලෝ නෙව්වනේ මම දැන් මේ ඉමේජ් එක ටිකක් අඳුරුයි නම් ලයිට් ගන්න ඕන ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් ලෙවල්ස් මේ බලන්න එකක දුගන්න පේනවා මේක පැහැදිලි නේද ලයිට් වෙනවා ඒ වගේ තමයි මේ වැතරිය යන්නේ අඳුරු වෙලා යනවා මේ මෙන්නේ වැද කොටස අපි හඳුනනවා මිඩ් ටෝන් එක කියලා හරි ඒක වර්ණ ඉදිරියෙන් තමයි වීදෙන්නේ මිඩ් ටෝන් එකෙන් කරන්නත් පුළුවන් දැන් මිඩ් ටෝන් එක වමට ගාද්දි මේ ආලෝකමත් වෙනවා එතකොට ඕගොල්ලන්ට මේ මෙන්න මේ තියෙන මෙතන ලෙවල්ස් වලින් හරි මේ රයිට් සයිඩ් සහ ලෙෆ්ට් සයිඩ් එකෙන් බැලන්ස් කරනවා වගේම මිඩ් ටෝන් එක හරහා ඕගොල්ලන්ට මැද ඒ කියන්නේ ආලෝකය කොහෙද වීදෙන්න ඕනේ කියලා වෙනස් කරගන්න දැක්කද මේ ෆොටෝ එකද ආලෝකවත් උනේ නැද්ද දැන් වාහනේ ඉස්සලා තිබ්බේ අඳුරු විදියට දැන් මේක මේ මිඩ් ටෝන් එක ගියාම එයා කරා මොකද වෙන්නේ ලයිට් ලයිනෝ ඔයගොල්ලන්ට ඉමේජ් එක කලර් බැලන්ස් කරන්න තියෙන ප්‍රධානම මූලිකම අවස්ථාව ප්‍රධාන වශයෙන් තියෙන මූලිකම අවස්ථාව තමයි මෙන්න මේ ලෙවල්ස් කියලා කියන්නේ. ඉතින් කරලා බලන්න ලෙෆ්ට් එකේ තියෙන මෙන්න මේ හෑන්ඩල් එක රයිට් හෑන්ඩල් එක ඊළඟ මිඩ් ටෝන් එක මේ තියෙන මේ ටෝන් එක එහා මෙහා කරලා ඔයගොල්ලන්ට මුලින් ඉතින් මේක දැන් මට මෙහෙමයි කියලා දැන් මේක 25ට තියන්න මේක 50ට තියන්න එහෙම කියා දෙන්න බෑ. ඇයි ඒ? ඒක දැන් මොකද අපි රූපය අනුව වෙනස් වෙනවා. ඔයාලා මොන යම්ම රූපයක් අරගෙන මේ එහා මෙහා කරද්දී ඔයගොල්ලන්ට තේරෙනවනේ මේක Tamanට ඇහැට ඇහැට පේනවනේ මේ ගාන ඇද්ද නැද්ද කියලා. අන්න එක Taman තමයි තියෙන්නේ කරන්න ඕනේ. ඒ ලෝකේ රූප 100ක් ගත්තොත් රූප 100කට වෙනස් ආකාර 100ක් තියෙන මෙන්න මේ තියෙන ලෙවල්ස් එක. ඉතින් ඒක අපි ඒ අනුව කියලා අපි විතර හදාගන්නේ. හරි. කරලා බලන්නකෝ ඒක. පාත් එක තමයි ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් ලෙවල්ස්. හරි මම හිතනවා වෙලාව ඇති කියලා ලෙවල්ස් ගැන තියෙනවා කියන්නේ ඔප්ෂන් ටික ඔයගොල්ලෝ කරලා බලන්න ඒ වෙනස්කම් ටික හරි ඒක වැදගත් අවස්ථාවක් ගොඩක් වෙලාවට ඉමේජස් වල කලර් බැලන්ස් කරද්දී භාවිත කරනවා මේ ලෙවල්ස් කියන අවස්ථාව බලන්න මේ ඉමේජ් එක තිබ්බ විදිහයි දැන් තිබ්බ විදිහයි ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් මම උනා පෙන්නුවොත් ඔයගොල්ලන්ට පේන්නස තේරෙයි මේ බලන්න ඉමේජස් දෙකේ වෙනස මෙහෙම තමයි තිබ්බේ දැන් බලන්න කලර් බැලන්ස් වලින් ගත්ත තත්ත්වය හරි මේ දෙකේ වෙනසක් තියෙනවා බලන්න ආලෝකමත් වෙලා තියෙන්නේ ඉතින් ඔන්න ඔයගේ දෙයක් කරගන්න පුළුවන් දැන් ඊළඟට තවත් අවස්ථාවක් තියෙනවා මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරමු හරි මිනුල ඇඩ්වාන්ස් අවස්ථාවක් තියෙනවා කර්වුස් කියලා ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් කර්වුස් මේකෙදී අපිට ඉමේජ් එකේ තෝරගත්ත තැන අන ඉමේජ් එකේ තෝරගත්ත තැන් තැන් වලින් ආලෝකමත් කරන්න පුළුවන් ඒකට අපි ගමුකෝ මම මෙහෙම කරන්නම්කෝ ඕගලන්ට දුන්න ඉමේජස් වලින් දැන් මම අලුත් ඉමේජ් එකක් ගන්නවා ඕගලන්ට දුන්න ඉමේජස් මත තෝරගන්නම් එතකොට ලේසියෙන් දා මේව ගන්නම්කෝ හරි මේ ඉමේජ් එක මම ඕපන් කරගත්තා මේක ඕගලන්ට දුන්න ඉමේජ් එකක් හරි මේ ඉමේජ් එකේ බලන්න මේ පොල් ගහක් තියෙනවනේ මේ ඉමේජ් එකේ මේ පොල් ගහ තියෙන හරිය අඳුරුයි කියලා දැන් මේ හරිය අපිට ආලෝකමත් කරන්න ඕනේ එහෙනම් මොකද කරන්නේ ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් කර්වුස් කියලා දැයියන්නේ හරි මොකද පාත් එක ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් කර්වුස් හැබැයි මේක ලෙවල් තරම්ම සරල නෑ චුට්ටක් පරිස්සමෙන් කරන්න වෙනවා වැඩ හරි ඔන්න බලන්නකෝ ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් කර්වුස් ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් කර්වුස් කියලා මේ බලන්න හරි මේදී මෙහෙම ඉරක් ඇඳලා තියෙනවා ඩයග්නල් විදියට. ඒ කියන්නේ මෙතන කාර්ෂියන් ප්‍රොඩක්ට් එකක් වගේ නැත්නම් කාර්ෂියන් ග්‍රිඩ් එකක් යන්නේ තියෙන්නේ.
කාල්සියම් තලයන් තියෙන්නේ. එතකොට මෙන්න මේ තලය තුල මොකද වෙන්නේ? මේ grid එකේ ඔයගොල්ලන්ට පුළුවන් මේ diagonal විදියට දීලා දෙන අක්ෂයක්. මේ අක්ෂය දැන් මේ හරිය නම් ආලෝකවත් වෙන්න ඕනේ මේ. මෙයා උඩට අදින්නේ මේ. දැක්කද? දැන් මේක dark කරන්න ඕන මෙතන පල්ලෙහාට දින්න. දැක්කද මේ? එතන ගොඩක් අඳුරු වෙනවා. එතන හිමින් පරිසමෙන් කරන්න ඕන මොකද දන්නවද? මේ අයහා මෙයා ගියොත් මේ දැන් මේක මෙහෙම අරගෙන ඔයගොල්ලෝ මෙහෙම click කරලා මේ එහෙට මෙහෙට ගලවත් විකෘති වෙනවා. හරි. ඒ නිසා. එතකොට image adjustment curves. Image adjustment curves කියලා පාල් හිමින් සියනොත් මේ හරිය. දැක්කද? දැන් මේ හරිය dark කරන්න ඕන ටිකක් තව. මේ හරිය ආලෝකමත් කරලා මේ හරිය මේ පාල්ට ගන්න. දැක්කද? එතන මේ හරිය ආලෝකමත් වෙනවා මේ හරිය. dark වෙනවා. අර ගොඩාක් කාලේ බැලන්ස් නැතුව ගියොත් විකෘති වෙයි. ඉතින් ඔයගොල්ලන්ට ගැළපෙන විදිහට ඒක හදා ගන්න පුළුවන්. අනේ curves වලින් එහෙනම් මොකද කරනවා අපිට? මේ curve එක පාවිච්චි කරලා අපිට තෝරගත්තෙන් ආලෝකමත් කරගැනීමේ හැකියාව හෝ අඳුරු කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. අත් කරලා බලන්නකෝ එක. Image adjustment curves. හරි කලර් බැලන්සින් සම්බන්ධව ඒ කියන්නේ ඉමේජ් ලෙවල් සහ ඉමේජ් කර්ව්ස් ගැන තමයි අපි කතා කළේ. ඊළඟට තවත් පොඩි ඔප්ෂන් එකක් තියෙනවා බ්‍රයිට්නස් ඇන්ඩ් කන්ට්‍රාස්ට්. يعني මම මේ ඉමේජ් එකේ මොනවා එකක් පෙන්වන්නම්. මේ බ්‍රයිට්නස් ඇන්ඩ් කන්ට්‍රාස්ට් කියන්නේ මොකද්ද? රූපයක තියෙන දීප්තිමත් බව නැත්නම් ආලෝකමත් බවයි තමයි අපි කියන්නේ මොකද්ද? බ්‍රයිට්නස් කියලා. කන්ට්‍රාස්ට් එක කියලා කියන්නේ කළු සහ සුදු අතර වෙනස. ඒ කියන්නේ ඒ තුලින් තමයි මේ ඉමේජ් එක තීව්‍රතාවය තීරණය වෙන්නේ. හරිනේ. ඒ කළු සහ සුදු කියන වර්ණ මේ සම්මිශ්‍ර වීමෙන් මොකද වෙන්නේ? සුදු පාට තියෙන තැන් වලින් ආලෝකයෙන් නිකුත් කරනවා. කළු පාට තියෙන තැන් වලින් තීව්‍රව පෙන්නනවා. අඳුර වෙන හැටි. හොඳට මෙන්න මේ පරාසය වෙනස් කරන එක තමයි අපි කරන්නේ මොකද්ද? කන්ට්‍රාස්ට් එකෙන්. එහෙනම් ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් බ්‍රයිට්නස් ඇන්ඩ් කන්ට්‍රාස්ට්. මේ උඩම තියෙන්නේ. ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට්ස් බ්‍රයිට්නස් ඇන්ඩ් කන්ට්‍රාස්ට්. මෙතෙන්ට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ brightness එක වැඩි කරන්න. උදේට බලන්න. දීප්තිමත් බවේ වැඩි වෙනවා. පැහැදිලි නේද? ඒ වගේම තමයි මේ brightness එක අඩු කරන්න පුළුවන්. ආලෝකමත් බව ආලෝක වෙන ආලෝකමත් බව අඩු වෙනවා. ඒ image එක මේ දේවල් අපිට හදා ගන්න ඕන වෙනවා. දීප්තිමත් බවේ අඩු කර ගන්න ඕනේ දැන්. තවත් ආලෝකමත් කරන්න. ඒතර levels වලට අමතරව මෙතනින් කර ගන්න පුළුවන්. එහෙනම් තන් contrast එක. මේ දැන් මේක මම බින්දුව තියලා ඉන්න නැත්නම් ආලෝකමත් ඉන්න පේන එක නැති වෙයි මොන බලන්න මේ දැන් කන්ට්‍රාස්ට් එක වැඩි වුණාම මොකද වෙන්නේ කළු පාට පැත්ත වැඩි වෙනවා එතකොට මොකද වෙන්නේ මේ කළු පාට කළු වර්ණයේ තියෙන තැන් ටික වැඩි වෙලා අර හાર્ඩ් බවක් ඇති වෙනවා මේ මේක අඩු කළොත් මොකද වෙන්නේ සොෆ්ට් බවක් ඇති වෙනවා මේකින් බැලන්ස් කරන්න පුළුවන් මේක නම් පොඩි අවස්ථා ටිකක් තියෙනවා يعني මූලිකව කලර් බැලන්ස් ගන්න පුළුවන් අවස්ථාව තමයි බ්‍රයිට්නස් ඇන්ඩ් කන්ට්‍රාස්ට් يعني ඒකත් කරලා බලන්න ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් brightness and contrast
හරි මේ සම්බන්ධවත් ඔයගොල්ලෝ කරලා බලන්න ඇති. එතන ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් වල ඔයගොල්ලෝ අවස්ථා ටික දන්නව මොනවද? බ්‍රයිට්නස් ඇන්ඩ් කන්ට්‍රාස්ට්, ලෙවල්ස්, කර්වස් කියන මෙන්න මේ මුලින්ම දින අවස්ථා තුන. ඊළඟට ඔයගොල්ලන්ට ඉමේජ් එකක් මේ බ්ලැක් ඇන්ඩ් වයිට් කරන්න මෙතනින් කෙලින්ම පුළුවන්. අහන්න දැන් මේ හියුවන් සැටුරේෂන් ආයි කියා දෙන්න දෙයක් නැහැ නේ. උතර හියුවන් සැටුරේෂන් වලින් වෙන්නේ සම්පූර්ණ රූපේම හෝ නැත්නම් අපි තෝරගත්ත කොටසක වර්ණ වෙනස් වෙන වෙනස් කරගන්නයි කියන එක ඔයගොල්ලෝ දන්නවා. හරි. ඊළඟ බ්ලැක් ඇන්ඩ් වයිට් එකට මේක කියා දෙන්නම්. කලර් බැලන්ස්. හරි. දැන් ඉමේජ් එකක් ගත්තාම ඉමේජ් එකේ කලර් බැලන්ස් කරන්න පුළුවන්. අපි මේ ඉමේජ් එකම ගමුකෝ. හරි. ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් කලර් බැලන්ස්. හරි. ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් කලර් බැලන්ස්. මේ කලර් බැලන්ස් වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් දැන් ඉමේජ් එකේ දැනගො නිල් පාට ගතිය මේ නිල් පාට වර්ණය වැඩි නම් එයා අඩු කරන්න ඕන නම් මේ පැත්තට ගන්න පුළුවන් දැක්කද? එහෙනම් මෙහෙමයි තියෙන්නේ මම පාටි කියනකො මේ පැත්තට ගතිය සයන් සයන් කියන්නේ ලා නිල් පාට හෝ නිල් පාට අත් කියන්නේ ලා නිල් පාට නම ගොඩක්ම ලා නිල් වර්ණයත් එක්ක යන වර්ණ ටික ගැල මේ තියෙන මෙන්න මේ පැත්තට. ඒත් ඒක වැඩි කරන්න පුළුවන් දැක්කද? සයන් සයන් කලර් එක තමයි මේ පැත්තට යන්නේ වැඩි වෙන්නේ. ලා නිල් පාට වෙනවා. මේ පැත්ත රෙඩ්. හරි රතු පාට වැඩි වෙනවා. මෙතන කියන්නේ බැලන්ස් තියෙන්නේ. ඒතර ඉමේජ් එක විකෘති වෙලා තියෙනවා නම් ඒවා හදා ගන්න පුළුවන්. මැජෙන්ඩා කියන්නේ දම් පාට. තද දම් පාට. හරි. හරි මැජෙන්ඩා කලර් එක. මැජෙන්ඩා කියන්නේ තද දම් පාට. ඒක දම් පාට ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මේ පැත්ත ග්‍රීන්. කොළ පාට වැඩි වෙනවා. හරි. මේ දෙවෙනි හැන්ඩල් එකේ. තුන්වෙනි හැන්ඩල් එකේ දැන් තේරෙනවනේ ඔයගොල්ලන්ට yellow. කහ පාට වැඩි වෙනවා. මේ පැත්තට ඇදි නිල් පාට. ඉතින් මේවා ටික mix කරලා මේ ඔයාලට වර්ණ බැලන්ස් කරගන්න පුළුවන්. දැන් මේ ඉමේජ් එකේ වර්ණ ප්‍රශ්නයක් තියෙන ඉමේජ් එකක් නෙමෙයි. वर्ण विनस्कर අපිට ඉමේජ් එකේ කලර් බැලන්ස් කර ගැනීම. හරි. මාන පොදුවේ පොදු මාතෘකාව ගත්තේ කලර් බැලන්ස් කියලා. හැබැයි මේකත් කලර් බැලන්ස් කියන ඔප්ෂන් එකක්. හරි. ඒකත් අත්කල කරලා බලන්න. ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් කලර් බැලන්ස්.